TV, your business channel. ආයුෂ බොහෝ වේවා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා බ්‍රිස් ටීවී රූපවාහිනී නාලිකාව අද දිනෙත් සුවිශේෂී අමුත්‍යක් කැඳවාගෙන එනවා විශේෂයෙන්ම ලංකාවේ පමණක් නොවේ ලෝකයේ සියලුම රටවල් ආවරණය කරමින් අපේ ප්‍රේක්ෂක ප්‍රජාව ඉත් සමග සම්බන්ධ වෙනවා ඔබේ කැමැත්ත අකමැත්ත ඔබේ සියලු තොරතුරු මේ මොහොත වෙනකොට අපිත් එක්ක හුවමාරු කරගන්න ඔබ මිසුති ලෝකයේ වටා සිටින සියලුම අපේ ප්‍රේක්ෂක ජනතාවට අද දිනේ ඔබත් එක්ක සම්බන්ධ වන්නේ සුවිශේෂී චරිතයක්. 1962 වර්ෂයේ අප්‍රේල් මාස 28 වන දින තමයි තෙල් ජනසතු ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ. එදා මෙදා තුර දශක 7කට අධික කාලයක් ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ පවත්වාගෙන යෑමේදී ඛනිජ තෙල් සංස්ථාවට පරිබාහිරව තවත් අලුත් ආයතනයක් ගොඩනැගෙනවා. ඒ ආයතනය ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම. समागम मठ हितन विधियट बिहेन्नी वर्षे पशु यही सभापति खलमनाकार अध्यक्ष वॉयस मोहम्मद मैथितुमा दनगन मे साकट प्रविष्ट कौतुम पक्ष मम्मे नम मोहम्मद वॉयस मोहम्मद कालुतरेन्ने अभी इगनगाने इगनगाते खाली कर इट पास कोलमटे नवाम पास विविध श्रेष्ठ वगे वर्किंग एक्सपीरियंस मम मुलिम मेहे ओडिट वे करो इट पास इंगलांत नवागे सत्म इतने वेड कर लिया वक्कर ल इट पास नवत श्रीलंका श्रीलंका एक्सपो लंका मूल्य सह ईआरपी ईआरपी कलमना करूल कालिया वेड़कल इट पास एक मंगित मे बिजनेस पटांग नून के लिए पटांग बांग्लादेश वेडकर इट मतलब इंडिया समार प्रोजेक्ट मालदीवे लंका वीन मगे बिजनेस वर्धने करें प्राइवेट सेक्टर के एबडीन ग्रुप के हेड ऑफ आईटी ईआरपी हिटिया इवे मे और अंतिम और पहे मगे बिजनेस प्राइवेट कंपनीस हिता मिहल तन दर आगे तम मगे वैटी मे परगण कताक्षण वरलत कनक आदि संघ मे सियालो नियोजन कूदल का अवस्था महिला तन वोट व्यापारी क्वेश्चन हेल्ट हेम अवस्था अति मे राज्य संस्था वक्त जनता वे नोट बहुत मल्वल वड गलतम මේ කණිජ තෙල් ආශ්‍රිත මේ ව්‍යාපාරෙන් ලැබෙන්නේ එයි මෙවැනි ආයතනයකට තනතුරකට බෙල්ල කල්පනා කරනවා. මේ වැදගත් දෙයක් ඔබතුමා දන්නවා බෞද්ධ දර්ශනය පිළිපදින රටක් ලෙස බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච ගමන් මිනිස්සු පිළිගත්තේ නැහැ යා බුදු වෙලා කියලා. ඒ වගේම මොහම්මද් නබිතුමා නබිවරයෙක් ලෙස කවුරුත් පිළිගත්තේ නැහැ කාලයක් යනකම්. ඒ වගේම මේ රටට අපි හැමදාම අර කියන්නේ මේ අපි don't blame the darkness at least you light a candle අපි කළුවරට සාප කර කර ඉන්නවට වඩා ඉටිපන්දමක් හරි දැල්වලා ආලෝකයක් ලබා දීම තමයි කරන්න ඕනේ මට private sector එකේ මම හිටියේ හොඳම තැනක company එකක head කරගෙන හිටියේ ඊට පස්සේ අපි මෙහෙට ආවේ මගේ ව්‍යාපාර මං කරගෙන යනවා කිසිම දෙයක් මෙතනට සම්බන්ධ නැතුව අනිත් විදියට කරගෙන යනවා ඒවා සාමාන්‍ය මගේ management team එකක් තියෙනවා ඒ ටීම් එක විශ්වාසයෙන් මම දීලා තියෙන ඒගොල්ලෝ හොඳට කරන් යනවා මේ කොවිඩ් වගත වසංගත කාලයේදී තිබුණටත් වඩා මගේ ව්‍යාපාරයේ ඉස්සරහට ගිහින් තියෙනවා නමුත් අපි රටක් ලෙස ගත්තු තින් රට ඉදිරියට ගියු තින් තමයි සියලු දෙනාටම අවස්ථාවන් ඇති වෙන්නේ අපිට අනිත් අයට බ්ලේම් කර කර ඉන්නවට වඩා අපිට යම් කිසි
අභියෝගයක් එහෙමත් නැත්නම් වගකීමක් බාර දුන්නොතින් ඒක නිසියාකාරව අරගෙන මහන්සි වෙලා අප කැප වෙලා අපිට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් මට මෙන්ම මගේ දුවන් අපේ අනාගත පරපුරටත් අපිට යමක් කරලා යන්න පුළුවන් එහෙම නැත්නම් මොනවද දන්නවද වෙන්නේ අපේ රටේ වෙලා තියෙන්නේ බුද්ධි ගල්ණයක් සිදු වෙලා අපි අනිත් මිනිසුන්ට බැන 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 අපි කිසිම වගකීමක් ගන්න නැතුව දීපු වගකීම හරියාකාරව නොකර අනිත් මිනිසුන්ට අපි බ්ලේම් කරනවා ඊට පස්සේ අපි මොනවද කරන්නේ බ්ලේම් කර කර ඉඳලා හොඳම දේ තමයි ඉංගලන්තයේ ඔස්ට්‍රේලියාවේ නිව්සීලන්තේ නැත්නම් කැනඩා ඇමරිකා වගේ රටක සිටිසන්ෂිප් එක අරගෙන අපි එහෙට ගිහිල්ලා ඒ රටවල් පෝෂණය කමන්න නැහැ ඉතින් කෝ පෝෂණය කිරීම සඳහා වැඩ කරනවා මම හිතුවා මම අනිත් පැත්ත වෙන්න ඕනේ කියලා මම ඉංගලන්තෙත් ඉඳලා මෙහෙට එනකොට මේ මගේ ඉන්දියාවේ පකිස්තානයේ සහ ශ්‍රී ලාංකික යාළුවෝ කිව්වේ උඹ නම් පිස්සෙක් කියලා හොඳ රැකියාවක් තියෙන මොහොතක මෙව්ව දාලා යන්න එපයි කියලා මට කිව්වා. කිව්වම මම ඒගොල්ලන්ට කියපු එකම කතාවක් තමයි මේකත් රටක් අරගත් රටක් මේකේ පොඩ්ඩක් මුදල් වැඩියෙන් තියෙනවා අපේ එකේ පොඩ්ඩක් අඩුවෙන් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු රාශියක් තියාගෙන යන්නේ. ආ ඒක කවදා හරි යථාර්ථයක් කිරීම සඳහා අපිට අබමල් රේණුක තරම්වත් දායකත්වයක් දෙන්න පුළුවන් නම් එදාට තමයි අපිට සතුටු වෙන්න පුළුවන්. It's not about what you have in your bank account. It's all about what you have contributed to your country and your people. එතන තමයි මම ඉන්නවා තාම. ඔබේ සහෝදරයා මේ රටේ බොහොම පෙරලිකාර දේශපාලන චරිතයක්. මම ඔබට කිව්වොත් ඔබෙත් අරමුණක් තියෙනවා යට දේශපාලනේ. ඒකයි ඔබ මේ සංස්ථාවේ සභාපතිවරයෙක් ඉදිරිපත් වෙන්නේ. මම එහෙම චෝදනාවක් නෑ නෑ. ඒක මම පිළිගන්නේ නැහැ. මට දැන් දීලා තියෙන මේ වගකීම ඉතාමත්ම මේ වගකීමෙන්ම කරන්න බලාපොරොත්තු වෙන ඇත්තට කතා කරුතින් ගරු අගමැතිතුමා මගින් මට කිව්වා මට සීවී එකක් යවන්නේ කියලා. එතුමාට යවුවෙන් පස්සේ තමයි මේ සීවී එක ප්‍රොසස් වෙලා ඒකේ දන්නවා ඔබතුමාට ගියපාර මේ පාර මේ සභාපතිවරුන් පත් කරගන්නකොට පොඩි සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා. ඒ පරීක්ෂණයට මුණ දීලා ගරු ජනාධිපතිතුමා කියලා තිබුණා මෙතනට නැත්තම් තව තැනකම ආදේශ කරන්නයි කියලා. ඒකෙන් මේක හම්බුණා. ඉතින් මේක දීලා තියෙන වගකීම අපිට අපිව තෝරාගෙන යම් කිසි හේතුවක් උඩ තෝරාගෙන ඇත්තේ අපිට යම් කිසි දෙයක් මේ රටට මේ දෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. මේ මොහොතේ කිසිම දේශපාලන අරමුණක් නැහැ. මේ මොහොතේ තියෙන මේ වගකීම හරි ආකාරව ඉෂ්ට කිරීම තමයි මගේ බලාපොරොත්තු. ඔබ උගත් දක්ෂ චරිතයක් අපිට තේරෙනවා. ඔබ ලංකා කණිතෙල්තක පර්යාත සමාගම ඉදිරියට ගෙන ආවේ කියලා ඔබත් එක්ක කතා බහ කරන්න අපිට වැටහෙනවා. මම කැමති සභාපතිතුමනි දැනගන්න අපි පහුගිය කාලේ දැක්ක විටින් විට කණිතෙල්වල පොඩි පොඩි අර්බුද අපිට පෙනුණා. ඇත්තටම අපිට තියෙන තඩාග ධාරිතාවේ ප්‍රමාණවත්ද මේ තොග පර්යන්ත සමාගම සතුව ගැටලුකාරී තත්ත්වයක් තියෙනවද අපිට නැවෙනකම් බලන් ඉන්නවද අපි තෙල් අපේ පාරිභෝගික ජනතාවට ලබා දෙන්න නෑ. ඇත්තටම අපිට නැව එනකම්ම බලන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබතුමා දන්නවා ඔබතුමත් ඇවිල්ලා තෙල් වලට ඉතාම සමීප පුද්ගලයෙක් ඉන්න තේ අපි සාමාන්‍යයෙන් අපිට තියෙනවා මෙට්‍රික් ටන් 105ක ධාරිතාවක් තියෙනවා. ඒ 105ක ධාරිතාවෙන් ගත්තොතින් අපිට දවසකට සාමාන්‍යයෙන් ඔක්කොම වගේ ගත්තත් 10000ක් 12000ක් වගේ තමයි යන්නේ. සාමාන්‍යයෙන් පෙට්‍රල් මෙට්‍රික් ටන් 3500 4000 අතර ප්‍රමාණයක් දෛනික අවශ්‍යතාවය, ඩීසල් 4500 5000 අතර වගේ ප්‍රමාණයක්. ඔව් මේ වගේ යන්නේ. ඉතින් ওই වගේ ගත්තොත් ඊට අමතරව ෆෝල් ඔයිල් අරෝ මේව ගත්තත් තව 5000ක් විතරයි. ඉතින් අපිට ඒ කියන්නේ අපිට දවස් 20ක 25ක ඉන්ධන තියෙනවා. ඒ වගේම අපි ඉන්ධන ඇනවුම් කරන්නේ මැට්‍රික් ටන් 40000ක එකක්. හරි. ඉතින් එතකොට 150ක් විතර එන මේ බහිනකොටම දවස් 10කට තියෙනකොට අපි අනිත් ඕඩර් එක අරගෙන ආයේ පරණ ලෙවල් එකට යන්න පුළුවන්. නමුත් ඔබතුමා ආපු ප්‍රශ්නේ රටක් ලෙස ගත්තතින් අපි සෑහීමකට පත්වන තැනක නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ ඕනෑම රටක් මිනිමම් දවස් 60කටවත් ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාවය තබා ගත යුතුයි. අපිට තියෙන්නේ මාසයක් නැත්තම් මේ දවස්වල තියෙනවා දවස් 40කට විතර මේ හේතුව මේ දවස්වල ඉල්ලුම පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. නමුත් සාමාන්‍ය රට යථාර්ථත්වයට පත් වුණොතින් දවස් 25ක 30ක විතර තියෙනවා අපිට. ඉතින් අපි තව 100%ක් නැත්තම් 120%ක් විතර වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා අපි ආයතනයන් ලෙස. කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන අපේ මේ අරමුණු කියන මේකට යන්න. අලුතින් තඩාග එහෙම නැත්නම් ටැංකිය ඉදිවෙන තත්ත්වයක් අපිට පහුගිය දවස්වල මාධ්‍යවලින් දැනගන්න ලැබුණා. මොකක්ද ඒ සභාපතිතුමනි අලුත්ම තත්ත්වය? ඔබතුමාලා දන්නවා ඇති අපි හැමදාම ටැංකිය හදනවා කියපු මිසක්
මහපොළවේ යථාර්ථයක් වෙලා නැහැ. ඉතින් මම අපි ආපු ගමම්ම කරපු වැඩ තමයි හඳුනාගත්ත ටැංකි මේ යොදා ගැනීම. ඒ කියන්නේ කාර්යක්ෂමව යොදා ගන්නවද නැද්ද කියලා වැඩපිළිවෙලක් දැම්මා. ඒක අපේ අපි බැලුවා අපේ මේ ඒකට කියන්නේ මේ අපේ ගවර්නන්ස් පැත්ත අපි ඔඩිට් කරලා බැලුවා මේක ඔක්කොම අපි තියෙන ටික හරියට යොදා ගන්නවද නැද්ද. එතකොට අපි දැක්කා සමහර දේවල් අපි සමහර ටැංකි අපි පාවිච්චි කරන්නේත් නැහැ. මේ ඒකේ තෙලුත් නැහැ. ඒක පොඩි සුද්ධ කරලා අපිට ඕන තෙල් වලට පාවිච්චි කරගන්න පුළුවන්. CPC ආයතනයෙන් අපි ඇනවුම් කරනකොට සමහර වෙලාවට මේ දැන් ඔබතුමා දන්නවා ඇති මේ ඉල්ලුම අඩු වෙච්ච ගමම්ම දැන් අපි ඇනවුම් කරලා අපේ නැව එනවා. ඒ මොහොතේ අපිට කරගන්න දෙයක් නැහැ. අපි මොනවද කරේ ඒ මොහොතේදී තමයි සමහර පාවිච්චි නොකරන බ්ලැක් ඔයිල් වගේ ඒවා කළු තෙල් ඔක්කොම සුද්ධ කරලා අපි මැට්‍රික් ටන් 50000ක් විතර අපි හොයලා දුන්නා. ඒ කියන්නේ නැවක් නැව එකමාරක් විතර ගෙන්න ගන්න මේ අපි අපේ තියෙන ටැංකි වලින්ම සූක්ෂම ලෙස අතුරු ප්‍රශ්නයක් ඔබතුමාට බාධා කරමින් යමු කරනවා. මේ බෙදුම් කරුවන් අතරේ තියෙන මතයක්, මොකද බෙදුම් කරුවන්ට ඉන්ධන ලබා දීමේදී ඉන්ධන ලබා දෙන්නේ ණය පදනමක් මත නොවේ. හැබැයි ඔබට තඩාග ධාරිතාවයේ මධ්‍යම අවස්ථාවලට බෙදුම් කරුවන්ට සති දෙක තුන හෝ මාසයක් දක්වා ණයට ඉන්ධන ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට බෙදුම් කරුව කියනවා මේ තෙල් නැව බා ගන්න බැරුව තමයි මේ වැඩේ වෙන්නේ. මොකද මේක සත්‍යතාවය. ඇත්තටම මේක අර give and take නේ. ඒ කියන්නේ අපිටවත් ඒක එහෙම වෙනවා. ඒ කියන්නේ අපි සමහර වෙලාවට අපි අලේජ් එක, ඒ කියන්නේ අපි මෙතන මේ ස්ටොක් දැන් නැවක් ආවොතින් නැව බා ගන්න බැරි වුණොතින් අපි ඒ වෙලාවට මේ ඔබතුමා කිව් වගේ ෂෙඩ්ස් වලට කතා කරලා කියනවා ඕගොල්ලන්ට ක්‍රෙඩිට් පීරියඩ් එක වැඩියෙන් දෙන්න අරගන්නයි කියන එක. මම හිතන්නේ මේ අපේ CPC ආයතනයේ සභාපතිතුමා සමහර වෙලාවට අනපේක්ෂිත ලෙස මේ මෙතන මේ අපේ අලේජ් නැත්තම් මේ වගේ සූක්ෂම ලෙස මේ වගේ කලම් මේ මේ එයාගේ හැකියාව යොදාගෙන අපිට අලේජ් එක හදලා දෙනවා. එතකොට තමයි අපිට නැව බාගත්තේ. නැත්තම් රටක් ලෙස අපිට වෙන්නේ මේ ඩැමරේජ් ගෙවන්න ඩොලර්ස් වලින්. ඒකට වඩා හොඳයි අපි අපේ කළමනාකරණය කර ගැනීම. ඔව් අපේ මිනිස්සුන්ට යමක් දීලා අපිත් දිනු මේගොල්ලන්ට. බෙදුම් කරු බොහෝ සෙන් සතුට ප්‍රපත්ත වේ තත්ති නේද? සභාපතිතුමනි, ලංකාව පුරා විහිදී විසිරී පැතිරී තිබෙන සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් ජාලය සමස්ත එකතු 1325. ඒ අතරේ තිබෙනවා 248කට ආසන්න ප්‍රමාණයක් සංස්ථාව මගින් පාලනය වන සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල්. ඊට අමතරව ලංකා ඉන්දියානු සමාගම විසින් පාලනය කරන ඉන්ධන පිරවුම් හල් තියෙනවා. පහුගිය දවස්වල මම දැක්කා බොහෝ වෙලාවට මේ අන්තර්ජාලය ඔස්සේ යම් යම් වැරදි මත ප්‍රචාරය වෙනවා. මෝටර රථ කාර්මික ඉංජිනේරුවරේ ප්‍රකාශ කරලා තිබ්බා සංස්ථාවෙන් ලබා ගන්න ඉන්ධන පිරුම් හල්ලින් ගන්න තෙල් වලින් ගත්තාම වාහනේ චෙක් ලයිට් පත්තු වෙනවා. හැබැයි IOC ආයතනයෙන් තෙල් ගත්තාම එහෙම වෙන්නේ නැහැ. මේ දෙපැත්තට යන්නේ තෙල් දෙපරකින්ද? එහෙම ගැටලුවක් තියෙනවද තෙල් වල? ඇයි ඇයි මෙහෙම දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ? ඇත්තටම තෙල් සාමාන්‍යයෙන් මේ තෙල් බෙදා හැරීම සිදු වෙනවා IOC ෂෙඩ් එකටයි CPC ෂෙඩ්ස් වලටයි පෞද්ගලික ෂෙඩ් වලටයි කොළොන්නාව මුතු රාජවල. ඒ වගේම IOC ෂෙඩ් වලට තෙල් බෙදා හැරීම සිදු වෙනවා ත්‍රිකුණාමලේ අපේ ටැංක් ෆාම් එකේ. නමුත් අපිට මේ සියලුම ඉන්ධන ගොඩ බාන්න කලින් තත්ත්ව සහතිකයක් CPSTL ආයතනයේ ලැබ් එකෙන් දිය යුතුයි. ඒ හින්දා මේක මේ මම පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඕකේ කියලා දුන්නාන් පස්සේ තමයි IOC එකටත් නැව බාගත හැකි. මුතුමා තේරුණා ඇති. ඔව් ඔව්. ඉතින් ඒ හින්දා තත්ත්වේ නම් එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. වෙන්න බෑ. එතකොට ඇත්තටම දැන් අපි IOC සමාගමට ලබා දෙන තෙල් සහ එතකොට ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ බෙදුම් කරන ලබන තෙල් දෙකම එක හා සමාන තැනක තමයි ඔබ අදහස් කරන්නේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට මම කැමති දැනගන්න සභාපතිතුමනි දැන් ඔබතුමාගේ කතාවේදී ත්‍රිකුණාමලේ ටැංකි සම්බන්ධයෙන් කතා බහ වුණා. දැන් පහුගිය කාලේ බොහොම ආන්දෝලනාත්මක විදිහට අපිට දැනටත් සමාජයේ ලොකු කතා බහක් යනවා වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම පිළිබඳව. එතකොට මේ ඉන්දියාව සතු මේ ටැංකි නැවත සංස්ථාවට එහෙම නැත්නම් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට ලබා ගන්න මොන හරි වැඩ පිළිවෙලක් තියෙනවද? ගරු අමාත්‍යතුමන් උදේ ප්‍රභාත් ගමන් පිළිමැතිතුමන් මොන හරි සම්බන්ධීකරණයක් කළා රජයේ මොන හරි අනපනත් සකස් වෙන්න පවතිනවද මේ සඳහා?
ගරු ඇමතිතුමා ඇත්තටම මේක ආපු ගමම්ම මේක ලබා ගත යුතුයි කිව්වා. ඒ වගේම එතුමා ගාව ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් තිබෙනවා ඒක අපිට ලබා ගැනීම සඳහා. ඒකෙදි සමහර සාකච්ඡා වලට ආයතන සභාපතිතුමා ලෙස මාවත් සම්බන්ධ කරගත්තා. දැනට ඒවා ඒ කියන්නේ ඔපරේෂනල් ලෙවල් එකෙන් ඕල් ඒ කියන්නේ අවසන් වෙලා තියෙන කතාව. දැන් රාජතාන්ත්‍රික ලෙස මේ කතා බහ යෙදී සිටිනවා. එමතුමා තමයි ඒක මේ එමතුමා අපි එමතුමාට අවශ්‍ය දත්ත අවශ්‍ය මේ මේ මොකද ඩේට් මේ මේ ইনফরমේෂන්ස් එක ලබා දෙනවා. එතුමා දැන් හොඳ තැනක තියෙනවා. මම හිතන හැටියට එතුමා කිව්වා මේකේ තියෙන මේ වැදගත්කම නිසා මේ ගැන වැඩි විස්තර අපි කවුරුත් කරන කතා නොකර ඉන්න තරමට හොඳයි. කතාවට වඩා මේක කරලා පෙන්වන්න පුළුවන් නම් තමයි එතුමාගේ එතුමාටත් සතුටු වෙන්න පුළුවන් කියලා. එතුමා ඒ ගැන ඉතාමත්ම සූක්ෂම ලෙස මේගොල්ලොත් එක්ක කතා බහින් යෙදී සිටින මම හිතනවා නියම එතුමා ළඟදීම ප්‍රකාශයක් කරී ජනතාවට දැනුම් දෙයි මේකේ තියෙන සුබ පැත්ත ගැන. ඒ කියන්නේ රටවල් දෙකක් අතර තිබෙන තත්ත්වයක් මේක අපිට එකසරේටම ක්ෂණිකව විසඳුම් ලබා ගන්න අපිට මේකට අමාරු වෙනවා. ඉතින් ඒතකොට ඒ කියන්නේ අපිට කොළ එලියක් දැල්ව ගන්න පුළුවන් ඒ කියලා මට ඔබතුමාගේ කතාවෙන් හැඟෙනවා. ඒ අතර මම දැනගන්න කැමති සභාපතිතුමනි දැන් අපි වසර ගණනාවක් මුළුල්ලේ අපිට සිහිනයක් තිබෙනවා විටින් විටින් එන පත්තන රජයන් නොඑක් අවස්ථාවලදී මේ ගැන අදහස් ප්‍රකාශ කරන මේ මන්නාරම් ආශ්‍රිත මුහුදෙන් මන්නාරම් ද්‍රෝණියෙන් අපිට තෙල් ලබා ගැනීමට තියෙන හැකියාව මොකද ඒ සම්බන්ධයෙන් දැන් තියෙන තත්ත්වය ඔබතුමා මොකද මේ අනපන සකස් කරන තැන්වල ඒ තැන්වලට ඔබතුමා යන වෙනවා ඒවා ඉඳ ගන්නවා මොකද මේ වේදන ගන්න ලැබෙන තොරතුරු ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා දන්න ආකාරයට මේ අපේ අපිට තියෙනවා සම්පත් ආකරයක් රට වටේම මුහුද හා මාළුද අපේ මහ පොළවේද තියෙනවා රන් මිනි ඔව් ඔක්කොම හැංගිලා මේ ඒ වගේම ගෑස් සහ තෙල් ඔබ ගරු ඇමතුමා මේ මං හිතන හැටියට මේ මෑත කාලීනව පත්වෙච්ච ඇමතිවරුන්ගෙන් ඉතාමත්ම දැනුම ඒකරාශී කරගෙන ප්‍රායෝගික වැඩපිළිවෙලක් මේකට අරන් මේ 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 මේක යථාර්ථයක් බවට පරිවර්තනය කරන්නට අරන් ආපු එකම මේ 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 ඉතාම දක්ෂ ඇමතිවරයෙක් කියලා කිව්වොත් නිවැරදි. එතුමා දැනගත්ත මේකේ තියෙන ලොකුම මේ චැලෙන්ජ් එක කියන්නේ මේකට දැන් කවුරු හරි මේක පොඩි ගණන් ඉන්වෙස්ට්මන්ට් නෙමෙයි. මේකට ඩොලර් ලක් බිලියනයක් විතර ඉන්වෙස්ට් කරන්න වෙන බිලියනයක් දෙකක් විතර ඉන්වෙස්ට් කරාම තමයි මේ වගේ දෙයක් යථාර්ථයක් බවට පරිවර්තනය කරලා මේක කමර්ෂලයිස් කරන්න පුළුවන්. හරි. ඉතින් එතුමා නීති දැන් නීති රීති මං හිතන හැටියට කැබිනට් එකට දැම්මා. බීඑස්එෆ් ඊද කොහෙද? ඒක අප්‍රූව් වෙලා තියෙන්නේ. අපිට මේ මොකද රෙගියුලාසි මොකුත් තිබුණේ නැහැ. අපිට මේ ප්ලෑන් මේ කියන්නේ මේ මේ ඒ කියන්නේ එකට සිංහලෙන් කියනවනම් මේ අපිට තිබුණේ නැහැ මේ වගේ තැනකට එන මිනිහෙක්ගේ මේ ඉන්වෙස්ට්මන්ට් එක සිකුව කරන මොඩල් එකක් තිබුණේ නැහැ. එමත්තුමා ඉතාමත්ම මේ කඩිනමින් ඇවිල්ලා දැන් මාස 5ක් විතර වෙන්නේ. ඒ කාලය තුල මේ වැඩපිළිවෙල දැන් නිමා කරගෙන ගිහිල්ලා ડોකියුමන්ටේෂන්ස් ටික ඉවරයි. දැන් ළඟදී මෙතුමා මට අපිට කිව්වා මේ එතුමා ටෙන්ඩර් කෝල් කරලා මේක යථාර්ථයක් බවට පරිවර්තනය කරලා මුලින්ම ගෑස් නිධිය ගොඩ ගන්නට එතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒක හරියයි කියලා මම හිතනවා රටක් ලෙස අපිට සතුටු වෙන්න පුළුවන්. संस्था लंकापाने आयतन वाले මට කලින් නම් මට දන්නේ නැහැ එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ මේකේ ක්‍රියාපටිපාටියක් තියෙනවානේ. පිළිගත්ත ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර යම් කිසි පුද්ගලයෙකු ආවනම් ඒවා ගිහිල්ලා ඒ කියන්නේ අභියෝගයට ලක් කරන්න තැන් රාශියක් තියෙනවා. ඒ අමාත්‍යංශය ඊට අමතරව මේ මේ ඔයා ගිහිල්ලා මේ උසාවියට යන්න පුළුවන්. ගිහිල්ලා තමන්ට අසාධාරණයක් වුණා නම් ඒක සාධාරණී කරගන්න වැඩපිළිවෙලක් තියෙනවා මේ අවස්ථාවේදී. මන් දන්න තරමින් නම් එහෙම කරන්න බෑ.
මිනිස්සු අපිටත් කෝල් කරලා අහනවා සර් මේ මට මගේ මගේ යාළුවෙක් ඉන්නවා මගේ මල්ලි ඉන්නවා පොඩ්ඩක් දාලා දෙනවා දෙන්න පුළුවන්ද කියලා මම ඒගොල්ලන්ට ඇත්ත කියනවා මට එහෙම දාන්න බෑ මුලින්ම වේකන්සි එක කෝල් කරන්න ඕනේ ඒ කෝල් කරාම අපේ වෙබ්සයිට්ස් වල දාන්න ඕනේ ඊට පස්සේ ඇප්ලිකේෂන් කඳවන්න ඕනේ ඒ දවස් දවස් 17 14 දෙන්න ඕනේ ඒ ඔක්කොම ඉතින් අපිට මේ පස්ස දොරින් ගැනීමේ හැකියාව ඉතාම සේවකයන්ගේ ඌනතාවය මම හිතන විදිහට මේ මොහොතේ අපිට පොඩි ඌනතාවයක් තියෙනවායි කියලා තමයි කියන්නේ නමුත් අපි කිසිම අඩුවකින් තොරව සේවාව නම් පවත්වාගෙන යනවා ඇත්තටම මම අවසාන ප්‍රශ්නය ඔබතුමන්ට යොමු කරන්නේ ආසියාවේ පැරණිම වෙළඳ ලාංඡනය ලංකා ලාංඡනය ගිනිසුරුවක් රැගෙන ඉදිරියට දිය යන මිනිසා ඒ වගේම මේ රටේ අවුරුදු 6 ඉන්නම පුංචි පුංචි දරුවගේ ඉඳලා වියපත් වැඩිහිටියා දක්වා සියලු දෙනා හොඳින් දන්න ලාංඡනය එතකොට මේ මම හිතන්නේ ලංකාවේ තියෙන විශාලතම ප්‍රදහැරීම් ක්‍රියාවලිය තමයි මේ කණිත යුග පරණ සමාගම සිදු කරන්නේ අපිට කොහොමද මේකේ අඩුපාඩු තියෙනවද දැනට ප්‍රදහැරීම් ක්‍රියාවලියේ ටැංකි රත මගින් ඉන්දන ප්‍රවාහනය කිරීමේදී එහෙම දැනට මොකද එහෙම නැත්නම් පුද්ගලික අංශයේ ටැංකි රතය යොදාගෙන සහ සංස්ථාවේ ටැංකි රතය යොදාගෙන කරන මේ ක්‍රියාවලියේදී යම් කිසි ගැටලු දැනට තියෙනවා ඇත්තම කතා කරුතෙන් ගැටලු හැමතැනම ගැටලු තියෙනවා කියන ලෝකේ තියෙන ඕනම කම්පැනි එකක ඒක කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගන්න පුළුවන් විවිධ ක්‍රම සහ ක්‍රම යොදාගෙන අපේ ආයතනයන් ලෙස අපිට කියන්න පුළුවන් ඉතාම සතුටෙන් ලෝකේ අපි අහලවත් නැති අභියෝගයන් වලට තමයි අපි මේ අවුරුද්දේ මං ආව දවසේ ඉඳලා මුහුණ දුන්නේ. ඒ කිසිම මොහොතක ඔබතුමත් දන්නා පරිදි කිසිම ෂෙඩ් එකක හරිද ඩ්‍රයි අවුට් එකක් වෙලා නැහැ. වෙලා තිබුණ නම් වෙලා තියෙන්නේ ඇනවුම් කරලා නැති වුණකින් එහෙමත් නැත්නම් යන බවුසරයක් මොන හරි පෙරළුණුකින් නැත්නම් කඩාවැටුණුකින් පමණයි. අපි ඇතුලේ අපේ ඇතුලේ පොඩි මේ කියන්නේ KPI එකක් හදාගෙන තියෙනවා. ඕන් ලංකාවේ ඕනම තැනක ඕඩ එකක් කරලා පැය 24න් අපි ඇනුම ලබා දෙනවා ඇත්තටම අපේ මේ කොවිඩ් කාලේදී අපි එක පැය 20ට කරා ඒ කියන්නේ නැත්තම් මිනිස්සු නිකන් පැනික් වෙලා කලබල වෙන හින්දා අපි එක පැය 20ට අඩු කරා ඉතින් ඒ හින්දා දැනට නම් අපි ඉතාම අඩුවකින් තොරව කරන් යනවා නමුත් එතන තියෙනවා හුඟක් මේ අකාර්යක්ෂම තැන් තියෙනවා ඒව දැන් හඳුනාගෙන අපි දැන් ඒක අඩු කරගෙන යනවා ඒක ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අපි මේ සැරේ අපේ මැනේජ්මන්ට් ටීම් එකට දීලා තියෙනවා කී පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර්ස් කියලා ඒ කියන්නේ ඉලක්ක ඒ ඉලක්ක වෙනුවෙන් යාම් ඒගොල්ලන්ව යවන්න අපි ඊටාම මේ වැඩපිළිවෙලක් යොදාගෙන තියෙනවා ඒ වැඩපිළිවෙලේදී අපෙන් අමාත්‍යතුමාගේ මාර්ගෙන් අමාත්‍යංශ මාර්ගෙන් අවශ්‍ය සපෝට් එකක් අපි ලබා දෙන්න මේ සැරේ අපි වැඩපිළිවෙලක් යොදාගෙන තියෙනවා කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයේ හමුවේ සංස්ථාවට කණිත දෙතක පරයන්ත සමාගමට තිබෙන අභියෝග අපි පොඩ්ඩක් කැමති දැනගන්න අවසාන වශයෙන්. සියලු දෙනා දන්නවා ඇති මුළු ලංකාවේ ලංකා වටේම අපි යනවා. ඒ වගේම ස්පිරිතාලවල් හාබර් ගුවන්තොටුපළ ඔබතුමා කිව්වොත් නම් කරුකින් හැම තැනටම අපේ සේවකයෝ එනවා යනවා. ඒ වගේම පිට කට්ටියත් ඇතුළට ඇවිල්ලා යනවා. මේ මොහොතේදී අපි මේ වගේ විශාල ආයතනයක අපි ඉතාමත්ම පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා අපේ ඔබතුමා දන්නවා අපේ ආයතනයේ කීප දෙනෙක්ම කොවිඩ් ආසාදිතයන් බවට පරිවර්තනය වුණා ඊට පස්සේ හෝම් ක්වොරන්ටයින් කරා මේ සිය ගණන් නමුත් අපි ඊට සතුටුයි අපිට කියන්න පුළුවන් සතුටුදායක ලෙස අපේ ඔපරේෂන් එකට කිසිම බාධාවක් නොවන විදියට අපිට ඔපරේෂන් එක කරන් යන්න පුළුවන් වෙලා තියෙනවා දවසක්වත් නොවහ ඒ අතර සභාපතිතුමනි අපි දැක්ක මාධ්‍ය වලින් සමාජ සත්කාරක වැඩසටහනක් විදියට ඔබ සභාපතිවරයා විදියට දැවැන්ත දායකත්වයක් ලබා දෙන අපි විනාඩියක් මේ ගැන ටිකක් කතා කරමු ඔව් ඔබතුමා මේ අපි මේ ආයතනයන් ලෙස ඒ වගේම අපි මිනිස්යන් ලෙස අපෙන් පුළුවන් යමක් කර අනිත් අයට ඇඟිලි දික් කරන්න කලින් අපෙන් පුළුවන් යමක් කරන්න ඕනේ කියන තමයි මං ඉන්නේ අපේ එදිනෙදා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම තමයි අපේ ප්‍රධානම අරමුණ ඒකට අපි මාංචි වෙලා අපකැප වෙලා වැඩ කරනවා ඊට අමතරව අපිට සමාජයට අපිට මොකද්ද දෙන්න පුළුවන් ඉතින් අපි ඔබතුමා දන්නවා ඇති අපේ ආයතනයේ විසින් නිෂ්පාදනය කරපු විසබී ජහරණ ඒ වගේම අත් පිරිසුදු කාරක මේ ඔක්කොම දීලා අපි මොහොත දැන්නම් සාමාන්‍ය මාකට් එකේ මේවා තියෙනවා අපි මේක පටන් ගන්නකොට අනපේක්ෂිත ලෙස මාකට් එකේ නැහැ හොස්පිටල්ස් වලට නැහැ මේ අත්ෝදන විසබී මේ අත්
සෝදන මේ මේ සේදුම් කාරක සේදුම් කාරක අපි ආයතනය ලෙස මේ ඔක්කොම එකතු වෙලා අපි ඕක ලබා දුන්නා සියලුම පොලිස් ස්ථාන වලට හමුදාවට ස්පිරිතාල වලට ආ ඒ ඊට අමතරව අපි මේ ලබා දුන්නා ඒ මොහොතේ මේක කන බොන එකට වඩා වටිනා දෙයක් කියලා තමයි සමහර වෛද්‍යවරු සහ පොලිස් නිලධාරීන් අපිට ප්‍රකාශ කළේ. ඇයි ඒගොල්ලෝ ෆ්‍රන්ට් ලයින් එකේ තම ජීවිතය පරදුවට තබා තිනකොට මේ වගේ දේවල් කෑමක් කන්නට හරි ඊට කලින් මේ අත හොදගෙන ඒ වගේ පොළොව විස බීජ හරණය කරන්න අපි ලීටර් මිලියන 2ක් විතර මේ මොහොතේ ලබා දීලා තියෙනවා. මේ රට වටේ ඉතින් මා හිතන හැටියට අපෙන් පුළුවන් දෙයක් අපි කරන එක තමයි අපේ බලාපොරොත්තුව. මේ මිසුති අද දිනේ අපත් සමග සම්බන්ධ වුණේ ලංකා කණිජ තෙල් තොග පරිවර්තන සමාගමේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ වයිස් මොහොමඩ් මැතිවන් එතුමන්ගේ චින්තනය අපිට තේරෙනවා. ඔහුගේ කතාව සමග අපට පැහැදිලි වෙනවා ලංකා කණිජ තෙල් තොග පරිවර්තන සමාගම ඉදිරියට ගෙන යාම සඳහා සුවිශේෂී දැක්මක් එතුමන් සතු වෙනවා. අපි ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන ඔබතුමාගේ සියලු පැතුම් ඒ ආකාරයෙන්ම ඉච්ඡිත වේවා කියලා. ඔව් මිස් සූති.